අද අපි කතා කරන්න යන්නේ සුදු ලුණු වලින් හදන්න පුළුවන් රසවත් ව්‍යංජනයක් ගැන. මේ වගේ වැදගත් වීඩියෝ බලන්න අපේ YouTube channel එක subscribe කරන්න. කුඩා සීනුව ක්ලික් කිරීමෙන් අපි වීඩියෝ දාපු ගමන්ම ඔබට දැනගැනීමට පුළුවන්. මුළුතැන්ගේ නිතරම දක්නට ලැබෙන සුදු ලුණු වලින් හදාගන්න පුළුවන් විනාශම විදිහේ රසවත් ව්‍යංජනයක් ගැන අපිට සුදු ලුණු වලින් තියෙන ප්‍රයෝජන ගැන අද අපි ඔයාලට කියන්නයි යන්නේ. සුදු ලුණු කිව්වම කොට දෙනෙක් කන්න හරිම අකමැති. අද අපි මේ කියන විදිහට ඔයාලා ව්‍යංජනය හැදුවොත් නම් හැමදාම ඕගොල්ලෝ සුදු ලුණු කයි. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. අපිට මේකට අවශ්‍ය වෙනවා හොඳින් පුතු ඉවත් කරගත් සුදු ලුණු ගෙඩි 4-5ක්, කුඩාවට කපාගත් රටලුණු ගෙඩිය, අමු මිරිස් කරලක් හෝ දෙකක්, රම්පෙ කරපිංචා, මිරිස් තේ හැඳි එකක්, 3-5 තේ හැඳි දෙකක්, රසාණුව ලුණු, සියඹල පවුඩර්, අබ පවුඩර් තේ හැඳි එකක් හෝ දෙකක්, පොල් තෙල් ටිකක්, මිටිකිරි කෝප්ප එකමාරක්. සාදා ගන්නා ආකාරය රත් වූ භාජනයට තෙල් ස්වල්පයක් දමා කපාගත් රටලුණු ටික දමා රන්වන් පාට වන තෙක් තිම්පරාදු කරගන්න. ඉන්පසු රම්පෙ, කරපිංචා, සිහින්ව කපාගත් අමු මිරිස් 3-5, මිරිස් කුඩු, අබ පවුඩර්, සියඹල පවුඩර් එකර හොඳින් කලවම් කරන්න. එයට පොතු ඉවත් කරගත් සුදු ලුණු බික් ටිකද එකතු කර රස පදමට ලුණුද දමන්න. අවසාන වශයෙන් එයට මිටිකිරි ටික දමන්න. සුදු ලුණු බික් ටික තැම්බෙනකම් මද ගින්නේ හොඳින් පිසගන්න. ඉතින් මේ විනාශන විදිහේ සුදු ලුණු ව්‍යංජනය ඕගොල්ලොත් හදලා රස බලන්න. සුදු ලුණු වලින් අපේ ශරීරයට ගොඩක් ප්‍රතිලාභ ලැබෙනවා. විශේෂයෙන්ම මේදය දහනයට සුදු ලුණු දිව්‍ය ඖෂධයක්. උදරයේ ඇතිවන විවිධ රෝගාබාධ සඳහාද සුදු ලුණු භාවිතා කරනවා. තවත් බොහෝ ලෙඩ රෝග සඳහා සුදු ලුණු භාවිතා කරනු ලබනවා. ඉතින් මේ ව්‍යංජනයේ රස බලලා ඕගොල්ලොත් අපිට අදහස් දක්වන්න. ස්තුතියි.